ඊට පස්සේ වික්ටර් ෆ්‍රැන්කල්ට යනවා. වික්ටර් ෆ්‍රැන්කල් ලෙවල් 1905 ඉඳන් 1997 දක්වා කාලේ ජීවත් වෙන්නේ. මෙයා පෙන්වන කාරණය තමයි මොකක්ද කියන්නේ? අනෙක් පුද්ගලයින් සමග ඔවුන්ගේ සම්බන්ධතාවයේ සන්දර්භය තුළ පුද්ගලයාගේ ක්ෂණික ප්‍රවර්තනය අපේ මේ මොකක්ද කියන්නේ? මෙයා කියන මොනවද? අනෙක් පුද්ගලයින් කියන්නේ අනෙක් කියන්නේ මම නැතිව අනෙත් අය අනෙත් අය කියන්නේ අනෙක් පුද්ගලයින් සමග ඒගොල්ලන් සම්බන්ධතාවයේ සන්දර්භය කියන්නේ සම්බන්ධතාවය ඇති කර ගැනීම කියන එක ක්ෂණික පැවැත්ම සඳහාලු. يعني අපි මේ ජීවිතය ගත කරන්න අවශ්‍යතාවය නිසා අපි අනිත් අයත් එක්ක සම්බන්ධතාවයක් පවත්වා ගන්න. උදාහරණයක් තමයි දන්නකෝ ඉස්කෝලේ කාලේ හිටපු යාළුවෝ දැන් ඉන්නවද නැහැ. ඒ කාලේ අවශ්‍ය කරන ඒ ෂණික පැවැත්ම يعني ෂණික කියන්නේ දැන් මේ ඉමීඩියට් කියන එක නෙමෙයි මේ ෂණයකින් ෂමයකින් කියන එක නෙමෙයි. මෙතන මේ ඉමීඩියට් එක්සිස්ටන්ස් එහෙම නැත්නම් මේ ෂණික පැවැත්ම කියන එකම නෙවෙයි අදහස. මෙතනදී කියන්නේ යම් යම් අවස්ථාවලදී ඒ අවස්ථාව කියන එක කරගෙන යන්න නම් ඒකේ පැවැත්ම තියෙන්න නම් යම් යම් දේවල් එක්ක අපිට සම්බන්ධතාවය නැති කරගන්න වෙනවා. ඒ මේ කියන සම්බන්ධතාවය නැති කරගන්නේ ඒ අවස්ථාවේ පැවැත්ම ඇති කරගන්න. ඉතින් ඒ නිසා මොකද කරන්නේ? අපිත් ඇවිල්ලා අපි මේ පුද්ගලයන් විදිහට අපි ඇවිල්ලා හැම වෙලෙම අනිත් අය එක්ක සම්බන්ධතාවය තියාගන්නේ ඒ අවස්ථාව ගත කරගන්න. දැන් ඔයාලා බලන්නකෝ ඔයාලා මගෙත් එක්ක කතා බහ කරලා මේ වෙලාවේ ඔයගොල්ලන් මේ වැඩේ කරගෙන යන්නේ මේ අවස්ථාවේ පැවැත්ම රඳා ගන්න. يعني මේ කෝස් එක ඔයගොල්ලන් කරගන්න ඕනේ මේක කරගැනීමේ අවශ්‍යතාවය මත. ඔයගොල්ලන්ගේ කුඩා කාලේ ඉඳන් මම ඔයගොල්ලන් අඳුරනවාද නැහැ. ඔයගොල්ලන් දැන් මෙතන කෝස් එක කරලා ගියාට පස්සේ කොයිද යරි හම්බුනොත් නැවත මොන හරි අවස්ථාවකදී කතා බහ කරන්න පුළුවන්. නමුත් මෙතනින් එහාට ලොකු සම්බන්ධතාවයක් නැති වෙනවා. මේ වගේ හැමදාම හම්බ වෙලා ඇයි ඉතින් කියන වැඩේ කරගත්ත අය ඒ පැවැත්ම මේ අවශ්‍යතාවය නිසා තමයි ඔයගොල්ලන් මගෙත් එක්ක එකතු වෙලා ඉන්නේ. අන්න ඒ වගේ තමයි. ඊට පස්සේ ජීවිතයේ සම්බන්ධතා සඳහා අභිප්‍රේරණය සහ ශක්තිය කියන එක සපයනවා. දැන් මෙයා කියන්නේ රිලේෂන්ෂිප් එක කියන එක මේ සම්බන්ධතාවයන් ගැන තමයි වැඩිපුර මෙයා කතා කරන්නේ. මෙයා කියනවා ඔය කියන සම්බන්ධතාවයන් වලට මොකද වෙන්නේ? අභිප්‍රේරණය සහ ශක්තිය කියන එක සපයනවලු අපේ ජීවිතේ. පිටුලෙන් මේ සම්බන්ධතා පවත්වාගෙන යන්න මොටිවේෂන් එකකුත් එනර්ජි එකකුත් ලැබෙනවා. ඒක නිසා මම මොකද කරන්නේ? ලෝගෝ ප්‍රතිකාර කියන ප්‍රතිකාර ක්‍රමය හඳුන්වලා දෙනවා. ඒක තේරුම තමයි මේ ලෝගෝ කියලා කියන්නේ ජීවිතයේ අරුත සෙවීමේ ප්‍රතිකාර ක්‍රමය. يعني මේ meaning of the life කියන එක තමයි අපේ ජීවිතයේ තේරුම හොයාගන්න උත්සාහයක් තමයි මේකෙන් කරන්නේ. يعني මේ පුද්ගලයින්ට එයාගේ ජීවිතයේ මේක වෙලා ඉන්ඩිවිජුවල් බේස් වෙන ගැන එක එක් පුද්ගලයා මත තමයි පදනම් වෙන්නේ. දැන් ඔයාට මම ලෝගෝ තෙරපි එක ඇප්ලයි කරනවා කියන්නේ ඒක ඔයාට බේස් වෙලා තමයි කරන්නේ. ඔයාගේ ජීවිතයේ මීනින් එක මොකක්ද? මේ උපතේ ඉඳන් මරණය දක්වා කාලය තුළ ඔයාගේ පර්පස් එක මොකක්ද? ඔයාගේ මීනින් එක මොකක්ද? කියන එක ගැන තමයි මම ලෝගෝ තෙරපි එකෙන් පෙන්වලා දෙන්න උත්සාහ කරන්නේ. ඒතර මේ ජීවිතයේ අර්ථය meaning of the life කියන එක ගත්තාම මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. කෙනෙකුගේ ජීවිතය තුළ අභිප්‍රේරණෙහි මූලික මූලාශ්‍රය තමයි මිනිසා අර්ථයට ඇති කැමැත්ත. يعني මේ meaning එකට අපි හැම වෙලාවෙම මොකක් හරි තේරුමක් තියෙන දෙයක් කරන්න ගන්නේ. මොන හරි කළා ඒ කියන අර්ථයක් තියෙන එක නිසා, يعني මේ අර්ථයට තියෙන කැමැත්තින්ද තමයි හැම වෙලාවම අපිව මොටිවේට් කරන්නේ. මේ අර්ථයට තියෙන කැමැත්ත තමයි අපිව මොටිවේට් කරන්නේ. දැන් ඔයාලා මේ කෝස් එක කරන්නේ ඊට යම් අර්ථයක් තියෙනවා. මේ අර්ථ මේ මොනවද මේ මොනවද මේ මීනින්ග් ලස් නම් මේ කෝස් එක කරලා ඔයාලට වැඩක් නැත්තම් අර්ථයක් නැත්තම් වැඩක් නැත්තම් තේරුමක් නැත්තම් ඔයාලා මේක කරන්නේ නැහනේ. ඔයාලව මොටිවේට් වෙන්නේ මේ කෝස් එක කරන්න යම් අර්ථයක් තියෙනවානේ. මේකේ මොකක් හරි වැඩක් තියෙනවා. මම ඉස්සරහට වැඩ කරන්න පුළුවන්, මගේ ජීවිතයට මේක යොදා ගන්න පුළුවන්. ඔය කියන පර්පස් එක තේරුම හේතුව මීනින් එක තියෙන හින්දා තමයි ඔයාලව මොටිවේට් වෙන්නේ මේක කරගන්න කොහොමයි. මේ දවස්වල ගෙදර ඉන්නේ ඉතින් ඕන්න නිදහසේ නිකන් ඉන්න තිබ්බනේ. මේකට සම්බන්ධ වෙලා මේ කාර්ය කරන්න ඕනේ නැහැනේ කියලා ඔන්නඔහම කියන්න පුළුවන්කම තියෙනවා. ඒ වාට එක මීනින් ෆුල් නැති වෙන හින්දා මේ කෝස් එක. ඔයාලට මීනින් ෆුල් ඔයාලට මේකේ තේරුමක් තියෙන හින්දා අර්ථයක් තියෙන හින්දා තමයි ඔයාව මොටිවේට් වෙන්නේ මේක කරන්න.
ඊළඟ පැවැත්මේ කලකිරීම ජීවිතයේ අර්ථය තියෙන හින්දා ඔන්න ඒක කරගෙන යනවා. හැබැයි ඒගේ අනිත් පැත්ත තමයි existential frustration කියලා කියන්නේ. يعني ජීවිතයේ අර්ථයක් තියෙනවා නම් shape එක කරගෙන යන්න පුළුවන්. හැබැයි ඒ අර්ථය නැති වුණොත් වෙන්නේ මොකක්ද? ඔය කියන පැවැත්මේ කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. existential frustration එකක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද? යමෙකු අර්ථය කියන එක ඔය කලින් කියපු ජීවිතයේ අර්ථය කියන එක කලකිරීම ලෙස සොයා ගත්තොත් එහෙම අන්න එතනදී ස්නායු රෝගයක් වුණාද මේ නියුරෝසිස් බවට මේ නියුරෝජෙනික් නියුරෝසිස් බවට එන්නත ස්නායු රෝගයක් මනසේ ස්නායු රෝග තියෙන ඔය කින රෝගයක් බවට පවා පත් වෙන්න පුළුවන්කම තියෙනවා නියුරෝසිස් ඩිසෝඩර්ස් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා ඒ කියන්නේ ඒක වෙන්න හේතුව තමයි අර කියන අර්ථය කියන්නේ කිසිම දෙයක කැමැත්තක් නැහැ. හිතන්නකො අපි දෙයක් කරනවා හැබැයි ඒක කිසිම තේරුමක් නැහැ. ඒක ඉවරයි තින්ක කරගන්න බෑ. කලකිරෙනවා, ෆ්‍රස්ට්‍රේට් වෙනවා. එහෙම වෙච්ච ගමන් අනිවාර්යයෙන්ම ඒකේ ඒ කියන්නේ යම් ලෙවල් එකක් තියෙනවා. එහෙම මේ ශනීකින් වෙච්ච මේ මේ වෙච්ච ගමන් මේ කියන්නේ කලකිරීම කියන එක වුණ ගමන් මෙහෙම මේ මේ නියුරෝ නියුරෝ මේ නියුරෝසිස් වෙන්නේ නැහැ. ස්නායු රෝග ඇති වෙන්නේ නැහැ. ඒකෙත් යම් ලෙවල් එකක් තියෙනවා. ඒ ලෙවල් එක එක්සීඩ් වුණාට පස්සේ ඉක්මවා ගියාට පස්සේ ස්නායු රෝග ඇති වෙන්න පුළුවන්කම තියෙනවා.